ආයුබෝවන් සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද මම ඕගොල්ලන්ට පෙන්වන්නේ ඇත්තටම අපි මේ දවස්වල ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මේ ඇත්තටම වසන්ත කාලේ. බලන්න ලස්සන මල් වර්ගයක් තියෙනවා අපේ මේ ලියුම් පෙට්ටිය ළඟ. මේක තියෙන මම පොඩ්ඩක් පිටිපස්සට ගන්නම්. ඔන්න ලියුම් පෙට්ටිය එතන අපේ අර දෙහිසෙල්ලේකුත් දාලා තියෙනවා. එන්නේ ලියුම් පෙට්ටිය ළඟ තියෙන මල් තමයි මේ. හරි ලස්සනයි බලන්න. එක කොළයක්වත් තේන්නේ නැහැ රෝස පාට මල්. මේ වගේ නම නම් මම දන්නේ නැහැ. ඒ වුණාට ලස්සන මල් වර්ගයක් තියෙනවා. ඒක බලන්න. මේ කාලේ ඇත්තටම වසන්ත කාලේ. ඒ කියන්නේ මල් පිපෙන කාලේ, ගස් හැදෙන, ගෙඩි හැදෙන කාලේ, ඒ වගේම ගොඩක් කුරුල්ල වෙන ඉන්න කාලේ. තව මල් වලට මම ඕගොල්ලෝ අරන් යන්නම්. අපේ ගිය ඉස්සරහා තියෙන මල් මෙන්න මේක හදිහා බලන්න. මේකත් ලස්සන මල් ගහක්. මම මේක ට්‍රිම් කරේ නැහැ. තව මේ මල් තියෙන හින්දා මල් ටික පිපිලා ඉවර වුණාම මේක කපලා දාන්න ඉන්නේ. ඊට පස්සේ ඔන්න ඔය පිටිපස්සේ තියෙන ගහත් ඉස්සර මල් තිබුණා. දැන් ඒක ඉවරයි. ඊළඟට මම එනවා මගේ කාමරේට. කිට්ටුව මේ මගේ කාමරේ තියෙන ඇතුලේ. මෙන්න බලන්න සමම් පිච්ච මල් පිපිලා තියෙනවා. දැන් නම් ටික ටික පරවීගෙන එනවා. මේ සමම් පිච්ච මල් මගේ ගේ ඉස්සරහම තියෙන. හරි සුවඳයි. සුවඳ ඕගොල්ලන්ට ඉතින් මේකෙන් විඳින්න බෑ. මල් පේන සමම් පිච්ච. සමම් පිච්චම ඇත්තටම ගේ ඉස්සරහා තියෙන ගේ දොරකඩ මේ ගොඩක් තියෙනවා. මේ සමම් පිච්චම තන බලන්න. තව තියෙනවා ඊළඟට රෝස මල් තියෙනවා. ඒක අස්සෙම තවත් රෝස මල්. තව රෝස මලක්. මේගොල්ලෝ මේ රෝස මල්ට යටින් ඕගොල්ලෝ පේනවා ඇති මේවට අර මනී ප්ලාන්ට්ස්ද මොනාද කියලා. ලංකාවේ කියන සල්ලි හම්බ වෙනවා කියලා අන්නේ. ඊළඟට තව රෝස මලක් තියෙනවා මෙතන. ඊළඟට බලන්න මගේ කාමරේට. ඇත්තට මගේ ඇඳ තියෙන ඔතන එහා පැත්තේ. ඔන්න ඇඳ ළඟ ඉස්සරහම මෙතන මම නිතරම ඉන්න කාමරේ. එතන ඉස්සරහා රෝස තව රෝස පඳුරක් තියෙනවා. ඔන්න ඔය වගේ රෝස මල් ගොඩක් තියෙනවා. එන්න බලන්න රෝස මල් ටිකක් තද රතු පාටේවා. මට මතකයි ඉස්සර ලංකා විද්‍ය අපේ ගෙවල් වල බණ්ඩාර වෙලත් මේ වගේ තද රතු පාට රෝස මල් තිබුණා. ඉතින් රතු පාට, තැඹිලි පාට, සුදු පාට ඔය වගේ රෝස මල් තියෙනවා. ඊළඟට තියෙනවා සමන් පිච්ච වල. ඒක ඇත්තටම උඩට යනවා මේ ගහේ. ඊළඟට අපේ ගේ ඉස්සරහා තියෙන වෙනත් වැඩ කරලා කපපු ගස් වර්ග තියෙනවා. ඔය විදිහට අපේ ගේ ළඟින් ඉස්සරහා පාරත් ඔයගොල්ලන්ට පේනවා. තියන්න බලන්න ලියුම් පෙට්ටිය ළඟ මල්. ඊළඟට අපේ දෙහිසෙල් එකක් මෙතන තියෙනවා. ඊළඟට මම ඔයගොල්ලෝ ඇත්තටම ගේ පිටිපස්සට අරන් යන්නම් ටක් ගාලා. එතනත් මල් තියෙනවා සෑහෙන්න. ඔයගොල්ලෝ මේ හරිය නම් හොඳට දන්නවා. මම හිතන්නේ මගේ ගාඩන් එක බලන්න. මේ අර පෝස්ට් බොක්ස් එකේ තිබ්බ මල් ඇත්තටම අපේ නෝනා මෙන්න මේ පඳුරෙන්. මේක ඉස්සර ඉඳන් තිබ්බ එකක් අපේ ගෙදර. මේන්න මේ පඳුරෙන් කඩලා අරන් තමයි හැදලා තිබ්බේ මේ අතු. මේකේ අච්චරම මේ ඝනට මල් පිපිලා නැහැ. ඇත්තට මේ මල ටිකක් උදේ පාන්දර නිකන් පර වෙලා වගේ තිබිලා ඊට පස්සේ පිපෙන. මේක බණ්ඩාරවල පැත්තේ මට මතකයි අපේ ගිවල් පැත්තේ ඔය තියෙනවනේ අර තේවතු වල තියෙන බංගලා කියලා අපි කියන්නේ බංගලෝ. ඔය වත්තේ මැනේජර්ගේ අර හිමි සහ ටුවරිස් හොටෙල් එකක් වගේ එකක් අපේ පැත්තේ තියෙනවා කර්චන් බංගලෝ කියලා. අන්න ඒකේම මේවා හරියට තියෙනවා. මට මතකයි ඉස්සර අපි පොඩි කාලේ බලන්නේ මේ යනවා ඒ පැත්තේ මේ වගේ මල් තියෙනවා. ඊළඟට පොඩි මීවන පැලයක් වගේ තියෙනවා. මෙතනත් මලක් තියෙනවා. මේක බලන්න. ඊළඟට ඔය ලස්සනට හැඩ කරපු ගස් තමයි අපේ හැමතැනම තියෙන්නේ ඔය වගේ. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා මේක ඔයගොල්ලෝ මගේ කලිනුත් දැක්ක අපේ ලෙමන් ගහ. ගෙඩි පිරලා තියෙන ලෙමන් ගහ. ඒකෙත් බලන්න ගොඩ මල් පිපිලා තියෙනවා ලෙමන්. මීමැස්සෝ හරියට ඉන්නවා. මම ඔයගොල්ලන්ට මීමැස්සෝ ගැන වීඩියෝ එකක් කරන්න ඉන්නේ. දොන්න ඉතින් ලෙමන් මල් තියෙනවා ගොඩ. ලෙමන් මල් හැමතැනම. මීමැස්සු රොන් ගන්න අපේ නෝනාද කී කිය හිටියා. මේ මීමැස්සු පෙට්ටියක් ගෙනත් තිබ්බනම් හරි මේ හරි කියලා මේ ඉන්න මීමැස්සු ගොඩට. ඊළඟට ඊට පිටිපස්සෙන් තියෙනවා ලයිම්. මේ තියෙන ලයිම්. ලයිම් වලත් මල් පිපිලා තියෙනවා. ලෙමන් ලයිම්
දන්නවා මෙන්න බලන්න මගේ garden එකේ තියෙන salad නෝවා නෝකෝල් ඒවා මෙයා නෝකෝල් පඳුර බලන්න මල් ලස්සෙන් එළවලුත් පෙන්නනවා මට සමහරු කියයි මෙයාගේ කපටිකම කියලා මල් ලස්සෙන් සලාදත් පෙන්නනවා මට හිතුණා නිකන් ඕගොල්ලන්ට පෙන්වන්න ටිකක් තව පහ ගොටුකොල ඊළඟට මෙන්න අර කළු පාට අලකොල මම ඊයේ පෙරේද අලකොල වීඩියෝ එකක් දැම්ම අලකොල ඇඹුල හැදෙන හැටි බලන්න මම කොළ පාට අලකොල වල තමයි ඇඹුල හැදුවේ මේකෙත් පස්සේ අදලා පෙන්වන්නම් ඊළඟට ගොටුකොල ගොටුකොල ඔකත් తిරිලා ගොටුකොල තියෙනවා මම බලන්න ඕන ඔය ටික මම ඔයාලට පෙන්නේ ගොටුකොල ඊළඟට අර ඉස්සර තිබ්බ ගෝවාතක් මේ ගෝවා මොනාද මේ රාබු නෝකෝල් තිබ්බ පාත්තිය දැන් ඒව අයින් කරලා ඒව අර බකට් වල හිටවලා ඊට පස්සේ දැන් මේකේ හදලා තියෙනවා තක්කාලි මාළු මිරිස් පිපිඤ්ඤා පැල තියෙනවා තක්කාලි මේ අතු ගහලා තියන්නේ ඕගොල්ලන්ට තේරෙනවද දන්නේ අවුෙන් ආරක්ෂා වෙන්න බොංචි ගස් ඇත්තටම තියෙන ඒවා අතු ගහලා තියෙනවා ඊට පස්සේ මේ පාත්තියට එමු මෙතනත් මේ තියෙන්නේ බොංචි මම ඕගොල්ලන්ට මේ මල් වීඩියෝ වශයෙන්ම මේක පෙන්නන්නම් බෝංචි හදන හැටික් ඔයාලට කියලා දෙන්නම් මම ඇත්තටම ඇට තවන් දාලා බෝංචි හැදුවේ කියන්නේ ඇට වෙනම පැල කරලා බකට් එකේ ඊට පස්සේ ගලවලා හැදුවේ එහෙම හැදුවාම මේ බලන්න ඒවා ලොකු ගස් දැන් හදලා සතියක් විතර වෙන්නේ එහෙම හැදුවාම අර පණුව එහෙම කපන්නේ ඊට පස්සේ බටු තියනවා ඊළඟට අර සකීනි පැල වට්ටක්ක වගේ තියෙන සකීනි පැල තියනවා ඊළඟට බලන්න ආයේ සලාඩ් ලස්සන මේ සලාඩ් පඳුරු ටිකක් තියෙනවා බකට් වල ඊට පස්සේ මේ අතු ගහලා තින්නේ බෝංචි. ඕගොල්ලන්ට පේනවද දැන්නේ? ඊළඟට මෙතන තියෙනවා මමම තවන් මම ඕගොල්ලන්ට ගලවලා පෙන්වන්න පොඩ්ඩක් මමම තවන් දාලා හදපු තක්කාලි පැල. මේවා මගේ තවණින් හදලා ගත්තේ. මමම ඇට අරන් හදපු. මං ඊයේ පෙරේද අම්මගෙන් උත් ඇහුවා අපේ ඇට ගන්න පුළුවන් ද ඉස්සර මෙන්න බලන්න. ඉස්සර කාලේ වගේ මෙහෙම අතු ගහලා වහලා තිබ්බම අවුවට කවර් එකක් තියෙනවනේ හොඳට මුල් අල්ලනකම් ওই විදිහට වහලා තියෙනවා ඊළඟට ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් දැන් මේ දලු දාගෙන ඉන්න මේ කරපිංචගස් හැම එකේම දලු දාගෙන ඉනවා ඔයගොල්ලන්ට ඕන නැතනම් දැන් මගේ garden එක දිහා බලන්න ඊට පස්සේ ලස්සන අලි පෙර දලු දාගෙන අලි පෙර තියෙනවා ඊට පස්සේ මල්නේ අපි කතා කරේ මෙන්න බලන්න මේ මල් පිපිලා තියෙන මොනවා මේ ඇඟිලා මේ ගස් තක්කාලි මල් ඔන්න අපේ ගෙවල් ළඟ පොඩි පොදෙක් කන්නවා එහා පැත්තකද මේ මල් පොච්චි එල්ලලා තියෙන්නේ මේ වගේත් මල් පිපෙනවා දැන් කාලේ ඉවරයි අපිට පොඩි බාධාවක් වෙනවා අල්ලපු ගෙදර බබාගේ ඊළඟට බලන්න මේ හරියට මල් ලස්සන්ට කපපු මල් පඳුරු තියෙනවා ඔහොම යන අතරේ ඕගොල්ලෝ මෙන්න මේක දිහා බලන්න මේක අපේ නෝනගේ වැඩ බලන්න යා පොඩි මල් බකට් එකක් එල්ලලා තියෙනවා අර ඉස්සරහ තිබ්බ මල්ම තමයි ඒකේ වෙන පාටක්. ඔයගොල්ලෝ මතක ඇති ඉස්සරහ තිබ්බ එක රතු පාටයි මේක ටිකක් රෝස පාටයි. දැන් මේක යා කියනවා තව ටිකක් බෝ කරලා හදලා ගන්න ඕනේ. මෙන්න බලන්න ඒ මල් පෝච්චිය ඊට පස්සේ මගේ garden එකේ මේ ගොඩක් ඇක්ටිවිටි තියෙන හරිය කියන්නේ ඇත්තටම garden එකේ බිසිම හරිය මේ හරිය. ගස් කොළන් තියෙන ඊළඟට තව මල්නේ ඕගොල්ලන්ට පෙන්වන්න ඕනේ මෙන්න මෙතන බකට් එකේ බලන්න මේවා. ඒත් ලස්සනම මල් අතර ඉතින් මම ඉතින් එළවලු වලට කැමති මිනිස්සයනේ මෙන්න චව් වැලක් තියෙනවා. මේක අපි මේ වැලක් විදිහට යවන්න ඕනේ මේ පාර. ගිය අවුරුද්දේ ඉඳන් බේරගත්ත වැලක් මේක. එවනක තියලා පයිස් වලට මේවා වෙන්න දුන්නේ. ඔන්න චව් වැල. ඊට පස්සේ මේක දිහා බලන්න මම ඊය අර අලකොල ඇඹුලට කපපු අලකොල වල දැන් ආපහු දළු දාගෙන යනවා අලකොල. ඊටස් අපි ගාව නිදි වැලක් දෙකක් හැදෙනවා ඊළඟට ග්‍රීන් බින් එක තියෙනවා අපි කුණු දාන මේ හරි අපේ වත්තේ ඇත්තටම කුරුල්ලෝ ඉන්නවා හරියට ඒගොල්ලෝ හැදගෙන තව එක මල් පඳුරක් වෙන්න මම ඕගොල්ලන්ට නවත්තන්න මේක බලන්න මෙන්න බලන්න මේක අපේ මේ රෙදි වනන රෙදි වැලේ කණුවයි තියෙන්නේ ඒ කියන්නේ රෙදි වැල රෙදි තියෙනවා මෙතන මම මේක යටින් ගම් ඕගොල්ලන්ට ගන්න එන්න එතකොට මෙතනක් තව මල් జాතියක් තියෙනවා මේකේ වෙනද හොඳ ඝනට මල් පිපෙනවා මේ පාර දැන් ඉවර වෙන්න ළඟයි කොළ ගානට මල් තියෙනවා ඊට පස්සේ එතන පිටිපස්සෙන් දෙලුම් ගහක් තියෙනවා එහෙනම් ඔන්න මල් මල් වීඩියෝ මෙතනින් අවසන් කරනවා හැමෝම බලලා එහෙනම් බලන්න මේ මේ
වසන්ත කාලේ ඔස්ට්‍රේලියාවේ මල් පිපෙන හැටි අපේ ගෙදර ගෙවත්තේ මල්. හැම දිනාටම එනම් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.